අපි දැක්කා පහුගිය සිංහල හින්දු අලුත් අවුරුදු සමය ආණ්ඩුව කොයි ආකාරයෙන්ද ජනතාවට සමරන්නට අවස්ථාව ලබා දීලා තිබ්බේ. පැහැදිලිවම අප්‍රේල් 8 වෙනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ඒකකය මගින් බ්‍රිතාන්‍ය වෛරස් කාණ්ඩය කොවිඩ් වලට අදාළ බ්‍රිතාන්‍ය වෛරස් කාණ්ඩය මේ රට තුලට ඇතුල් වෙලා තියෙනවා කියන කාරණාව නිල වශයෙන් ආණ්ඩුවට දැනුවත් කරලා තිබ්බා. එය ඉසේ තිබියදී එහි තියෙන භයානකම ආණ්ඩුව කොවිඩ් මර්ධන කමිටුව ඉතාමත්ම හොඳින් දැනගෙන තිබියදී සියලු තොරතුරු නිල වශයෙන් ජයවර්ධන විශ්වවිද්‍යාල මගින් ආණ්ඩුව දැනුවත් කරලා තියෙද්දිත් ආණ්ඩුව මොකද්ද කළේ? කිසිදු සංචරණ සීමාවකින් තොරව අවුරුදු සමරන්නට මිනිස්සුන්ට අවස්ථාව ලබා දුන්නා. ඒ විතරක් නෙවෙයි රුපියල් 5000ක් උත් දුන්නා ඇතිතරම් කාලා නටලා අවුරුදු සමරන්නට ඒ කියලා. දැන් මොකක්ද වුනේ? දැන් ජනතාවට චෝදනා එල්ල කරලා කිසිම වැඩකට ඇති කාරණාවක් නෙවෙයි. රටක් තිබෙන්නේ රාණ්ඩුවක් තිබෙන්නේ නීතියක් අනුව රට පාලනය කරගෙන යන්න. හැබැයි මාධ්‍ය නාලිකා මගින් මිනිස්සුන් උසිගන්නලා අවුස්සලා සංචරණ සීමාවන් ඉවත් කරලා ඔය කොවිඩ් වලට අදාළව ඇති කරගෙන තිබිච්ච කිසිදු නීති රෙගුලාසියක් තැකීමට ලක් කරන්නේ නැති තරමට ජනතාව උසිගන්වලා කඩසාප්පු වල ඇති තරම් මිනිස්සුන්ට නිදාසයේ හැසිරෙන්නට අවස්ථාව ලබා දීලා මේ වෙනකොට මොකක්ද ඇති වෙලා තිබෙන තත්ත්වය? ඉතාමත්ම භයානක තත්ත්වයක් මේ වෙනකොට නිර්මාණය වෙලා තිබෙන. එනිසා අපි කියනවා ආණ්ඩුව Tamanගේ දේශපාලන බැරිකම් වහගන්නටත් දේශපාලන වමනාවන් ඉටු කර ගැනීම සඳහාත් සැලසුම් සාගතව තුන්වෙනි කොරෝනා රැල්ලක් මේ රට ඇතුලේ ව්‍යාප්ත වීමට ඉඩ හැරපු බව අපි චෝදනාත්මකව ආණ්ඩුවට මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ඒ නිසා මේ රෝගී තත්ත්වයට පත් වෙන හැම ආසාදිතයෙකුටම එවැගේම ඒ හරහා සිදුවන හැම මරණයකටම මේ රටේ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව වගකිය යුතු බව අපි දැඩි ලෙස අවධාරණය කරලා කියා සිටින්න කැමැති. දැන් මේ වෙනකොට ආණ්ඩුවේ තිබිච්ච අදූරදර්ශී අමනෝඥ මේ වැඩපිළිවෙලත් එක්ක මොකක්ද ඇති වෙලා තිබෙන තත්ත්වය? දැන් එළඹෙන රාමසාන් උත්සවය අඩුම ගානේ මුස්ලිම් සහෝදර ජනතාවට පල්ලියකට ගිහිල්ලා යාඥා කරන්නටවත් බැරි තත්ත්වයක් ඇති කරලා තිබෙනවා. ඒ වගේම තනි සිංහල බෞද්ධ ආණ්ඩුවක් මේ ආණ්ඩුව ආපු දවසේ ඉඳලා සාතිසේ බෞතරයක් බෞද්ධ ජනතාවක් විසින් මේ රටේ අපට වෙසක් උත්සවයේ සැමරීමටවත් අද අවකාශයක් අවස්ථාවක් ලැබිලා නැහැ. ලැබෙන්නෙත් නැහැ. ඒ නිසා මේ ආණ්ඩුව දැන් ඇවිල්ලා අවුරුදු දෙකකට ආසන්න වෙනවා. ආපු දවසේ ඉඳලා වෙසක් සැමරිල්ලක් නැහැ. බොහෝ දින වතාවත් කිරිල්ලක් නැහැ. මේ ආදී සියලු ආගමික කටයුතු වලින් ජන සමාජයේ ඈත් කරන්නට මේ නොසැලකිලිමත්ව කටයුතු කිරීම ආණ්ඩුව කටයුතු කිරීම නිසා අද ජන සමාජය ඇදගෙන වැටිලා තියෙනවා. ඒ නිසා දිනෙන් දින ආසාදිත සංඛ්‍යාව ඉහළ යනවා. දිනෙන් දින මරණ සංඛ්‍යාව වැඩි වෙමින් පවතිනවා. ආණ්ඩුව මොකද කරන්නේ? ආණ්ඩුව පිළියමක් හැටියට ඉලක්ක ඇති කරගෙන ට්‍රෙන්ඩ් එකක් විදියට ඇඳන් හදන්න පටන් අරන් තියෙනවා. අපි ආණ්ඩුවට කියනවා මේ රටේ මිනිස්සුන්ට ඕනේ වෙලා තියෙන්නේ ඇඳක් උඩ මැරෙන ක්‍රමයක් ආණ්ඩුව හොයලා දෙන එක නෙවෙයි. පැදුරක් උඩ ඉඳලා හරි ජීවත් වෙන ක්‍රමයක් තමයි මේ රටේ ජනතාවට ඕනේ වෙලා තියෙන්නේ කියන එක ආණ්ඩුව තේරුම් ගන්න ඕනේ. ආණ්ඩුව හිතන් ඉන්නවද මේ රටේ ජනතාවට අවශ්‍ය වෙලා තියෙන්නේ ඇඳක් උඩ මැරෙන්න විතරයි කියලා? ඇඳක් උඩ මැරෙන්න නෙවෙයි පැදුරක් උඩ හරි තමන් ජීවත් වෙන්නට අවශ්‍ය කියන කාරණාව තමයි ජනතාවට ඕනේ වෙලා තිබෙන්නේ.